Manya ne var? Bu var en yanı bu bende. Tamam da beğen atıya. Manya kama ne var akkala den? Api kala yuvarı ne dikkat kata atarım ne? Bana da bir istin ama kan doldu. Kandı sen ana onu da atıp yiyin o adın ne? Bana da onu da atıp? Yuva matahanı tamana kadar ayda. Umba matah yatat sen o adın? Mami da korun du na. Bu da hamur duran ki tatmet vada udin. Yani bu kulağın balık ile yakmayı doğru ki ne? Kulağın balık ile yakmayı doğru ki ne? Bilmem gano. Adım hari niye kaynı? Ey, sandı bandı ne yaptı yuvarına davak et? Sandı bandı ne yaptı? Hitam yedim ağır vel atayım mı yine? Sadi, her gün abi ne yedin? He? Umba hani dolaha mı kendine kanlı vardı ne? Kendine kanlı değil mi? Enan kağla yedin ne yedin? Ay bu kere çok hani bir yedin. Sandı, onunla kapa karla diyeyim o kağla. Hadi kapa, dön. Gel oraya. İlla bu atıya mı diyen araba mı? Hadi dur bakayım. Bu kopya kadar bir şey. Ne bu bir şey? Kapan kapan kapayı kapayı. Bu illu var diye evi diye bana. Okka mahtara diyen araba. बोला खाने भी दिया रहा हूँ कहाँ ना कहता हाँ गानी आपने सुन रहा है माँ किन दाल हुए नहीं इन्हें कहेंगे क्या पाम पहले तो आपने क्या ना प्रॉमिस किया मेरे काम किया जाना था क्या ना हाँ पाम नहीं क्या पाम मेरे काम किया जाना था उनका तो साथ नहीं मैं तो नहीं ना उपकमल इतनी होते ना नहीं जानने मेरे साथ आओ आओ तो ये पासे तो मेरे काम लाम हुए इधर काम माँ मोना वाले कह रही हूँ मोना तो मैं कह रही जरा वाला वाला तो भी लाये वैसे मैं के लगे इधर उधर बटे वैसे वो आहार पाहार लगे वाले वैसे वो ये बात हमारा साहा है तो भाई शरीर तो तू चेपांग पकड़ो पाव कांग वाला है तेरे तो भाई शरीर दिया लगे थे मुझे मून है पूरे तुझे को डाक पड़ी, पूर्ण मून। ऐ यह मून आपके ही ठंडे हेतु,
පාව. ලංකා කුල වට දෙක තියෙනවා. නේද? වලහේතුයි කපුලක්. සම්පූර්ණයෙන්ම පිටිපස්ස පැත්ත පණුව ගහලා කුණු වෙලා ඒ පොඩි පිටිපස්ස පැත්ත ගෙනියක් වගේ තුවාලයක් තියෙනවා ඒකත් කුණු වෙලා කන්න පෙරේතයන්ගේ පෙරේතයන්ගේ ශරීර ලක්ෂණ පෙරේත ආත්මේ ඉන්න කෙනාගේ මහා බලන්නට මම කියුවේ බුදුද කියන හැත්තල බුදු මේ සියලුම දේවල් ඇත්ත මගේ ඉන්න වැඩි පිළිසරේ ඉන්නේ හෙළුවේ ඇයි ඒ උඹත් එක්ක ඉන්න කට්ටිය හෙළුවේ ගුම් කරපු කරපු පාප කර්ම අනු උන්ට නීති වස්තරේ නැහැ නම් ප්‍රශ්නයක් ඔබට ඔය දේවල් සිද්ධ වුණේ සිද්ධාත පහ කඩන් ගත්ත නිසා. ඔව්. එකක් වත්‍රයක් කියන්නේ නෑ නෑ. මෙතන ඉන්න ඇත්ත මට කියන්න ඕන පන්තිල් පද පහෙන් එකක් හරි රකින්න කවුරු හරි ඉන්නවද කියන්නේ? නෑ නේද? එහෙනම් ඉතින් සියලු දෙනාගේ මාත්ම මෙතනින් තමයි නවතින්නේ. මම මේක ඔක්කොටම මිනිඳ වලා දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. අනිත් මිනිසුන්ටත් හැදෙන්නේ මට උඹේ තව උත්තරයක් ඕනේ. අද කාලේ මිනිස්සු දැන් ඔබ වෙනුවෙනුත් පින්දහම් කරන්නේ නැති. මේ පින්දහම් කරපු මිනිස්සු මස් මාංශ අරක්කු මේ වගේ දේවලුත් එක්ක දන් දෙනවා. ඔව් පින්කම් කරනවා. ඔව් මට ඒකටත් උත්තරයක් දීපන්කෝ මේ මිනිස්සුන්ට හැදෙන්නේ. කවදාවත් කවම කවදා දාන මාන දෙන ගෙදරක විනා දානමා කරන තැනකව තීරිතා කියන තැනකව මාද්‍රාව්‍ය භාවිතා කරො පිළී જાති හැදුව ඒවැ පිහිට කවදාවත් ගන්න බෑ බුදුදාම ඒක ඉතින් මම ඔය ගොඩක් තැන් වල මස් මාංශත් එක දම් දෙන්නේ විරිලැජ්ජයි කියන්නේ අපේ හාමුදුරුවෝ ලැහැතිලානේ ඒකට දැන් ලිස්ට් වලට දාලා කන්නේ ලිස්ට් එකේම දාන ඕනි ඕනි පිටිතක් කියන්න ගියොත් රසකින්ද කියලා අරක් වලින් පොමලා ලෑස්ති කරන්න කියනවා. එහෙම ආම්දුරු ඉන්නවා. ඒ සමාජ පිරියෙන් හේතුවත් ඒකයි. බුද්ධ රාජනේ ඉවර කරන ආම්දුරු ඉන්නවා. ඒ කියන්නේ මස් මාංශත් එක්ක දන් දීලා පින් ගන්න බෑ. එහෙම පින් ගන්න බෑ. එහෙම පින් ගන්න බෑ. මලකුණ පූජා කරාට පින් ගන්නෙ කොහොමද? ඔක ඉතින් අපි කිව්වට අහන්නේ නේද? ඉතින් දැන් මම ඔක්කොටම හෙන්න කියලා දෙනවා. හොඳයි. උඹලා 13 දෙනාගෙන් 3 දෙනෙක් මම ගොඩ දානවා. උඹයි මේ කෙල්ලගේ අම්මයි තව ඉන්නා කොණ්ඩේ බැඳපු අමුඩ ගහගත් උස පිළිමු කෙනෙක් ඒකයි. උඹලගේ තැනට වැටිලි කියලා කියලා ලොකම් කාටද මේ අපි නාපායේ නරව
ඒකට හේතු මොකද? සීල්පද රකින්නවා කිව්වට බෑ. එකක් හරි රැකෙන්න ඕන. පින් කරනවා කිව්වට බෑ. පින කරන්න ඕන. පාන්දරකට ගිහිල්ලා විතරක් බෑ. පාන්දරට ගියාම මේ විදිහේ වැල් ටික කරන්න ඕන. මේක කරනයි ගොඩක් අඩුයි.